අපට හැමෝම දන්න කාණය තමයි සාමානයෙන් බල්ල මරුණට පස්සේ මැක්කන්් පත්මක් නැ ගෙන කාරණ. මේ තත්වයට අදවනකට මුහුණදීලයිඉන්නවා මහින්ද රාජපක්ෂර කඩේගේ බහතරය. විශේසේම මහින්ද රාජපක්ෂ කියෙන පාදිට කාලක්ඥයට පහුගේ කාලය තුල මේට පත් දොලපත්තල කඩේ ගිය. දොළවත්තල කඩේග කිය නිකම්ම නෙයි බොෝ දේවල් බලාපපුරොත්වේ. හබේ බහතරයක් කියෙන කාණය තමයි දොවත්ත කියල කියෙන කෙනා. ඉතාම පහසුවෙන් සල්ලිවලට අරන් කක්සාක් විදාාගන්න පුළුවන් කාලකයෙක් කියෙන කාරණ. විශේෂයෙන්ම රටහෝ ජාතියගෙන හැඟීමක් නැති දොළවත්ත, නිරන්තරයෙන්ම රජපක්සලට කඩේගේ තමන්ගේ බඩගෝස්තයේ වෙනී. ඒ ප්‍රතිඵලයක් ජයට හුට හැකි අව ලබන පාර්ලමේන්තුවට යන්න. හැබැයි මේ වෙනකො හුඉ අර්ම දෙයක. මොකද මරගේ අවසන් මොහොතේ ඔහුගේ පැවැත්ම සම්බන්ධයෙන් දැන් පැත් ප්‍රශ්නයක් නිර්මාණය වෙලාති වෙන. ඒ අතර තුරේ බැසිල්සාහ? ස පල න්ත්‍රවරු අතල යන ැටුම උග්‍රවමින්න්ති වෙනවා. මේක හේතුව තමයි ම.ටේම් ප්‍රසන් පර්ලිමේන්තුට එන්න දරන උත්සාහය. පිසිවෙනි ආන්ුකෙන් වස්ථා සංශෝධනයේ ගිෙනපපු වෙලාබේ මේ රටේ බහුතරයක් පෙන්න්නල දුන්නු කාරණයක් තමයි මේ කාතිශ්‍යය බෑනකයි දිත්ත පුරවැසියන්ට පාර්ලිමේන්තුට එන්න පුළුවන් ඒක හානිකර දේවල් සිද්ධ වෙන්න පුලුවන් කියන කාරණ. බැසිල් තාමත් දිිත්වපුර වැසික් එම නැත්තම් ඕඒ එක කකුලක්තියන් ඉන්න ඇමරිකාවේ. ග ල්ලටෙර මරිකාව පෙටල් ේල පෙටර ගහ කාලාලකන්න විදර ජීවත් ච ැල්ල අද කෝටිපතියවබෝට පත්තුලලා ඉන්න මරා ජරාධිපති වුණට පස්සේ ලංකාවට ඇවිල් අදාපු ඩීල් වලි. කෙසේ වෙතත් මිත්තවරනින්ගේ සතිය. පාර්ලමෙන්න්ටේ පස්සිල මන්ත්‍රවරුන්ගේ රැස්වීමක් හැඳවක් බැසිල්. පව්ගේ කාලේ පුරාම බැසිල්ද මේරට ඉන්න කාලකන්නෙ හොන්ඩන්න ඇති. නිවට මාධ්‍යවේදියෝ බැසිල්ලෝ උත්සලාති ඉබ. ඕහ නිරන්තරයම කියපු කතාවතමයි බැසිල් කියන මාර පොරක්. ැසිල් නැත්තම් මේ වෙනකොට මේ ආණ්ඩුව පිහිටවන්න හම්බෙන්නේ නැහැයි කියන කාරණෙ. හැබැයි සත්‍යය දන්න බහෝ දෙනෙක් දන්නවා මේක පට්ට පල් බොරුවක් කියන කාරණී. කෙසේවිට ඩ බැසිල්ට කඩේයන මාධ්‍යවේදීට බොහෝදේවල් ලැබෙනවා. අද වෙනකොට අපේරකේ සමහර මාධ්‍යවේදෝ අරක්කු භාගේත් සල්ලිවට ගන්නපුළුවන් කල තමයි සමහරයි කියන්නේ. මේක මහා කේඩවාාචකයා. හැබයි කෙස වෙතත් දොළවත්තටේ පහ්ගේ ස්‍යය පැවිති රශ්වියමටි කැත විදිහට බැසිල් බැන්න. ේෙම බැසිල් සියලුමදන ඉදිරි කියබපු කාරණය තමයි දොළවත්ත කියයන් පොරක් නෙේ දොළවත්ත සාමාන්‍ය නඩුවර්තියනකට උසාාවියයට වෙල්ල කට ඇරගෙනය එකදිහ බලංදල. එලියට ඇවිල්ල මාහර පොරක් විදිට දෙසාබානවා කෙනකාරණි. එමන්නතම් පාරම්බානවා කෙනකාරණේ, කොටෙම බැසිල් කියපු කාරණය තමයි. ොවත්ත කියල කියන්නේ කලු කෝට්ටක් කැදට ඩෝය කෙනෙක්නෙමයි නිකාම නිකාවම් පමේ කෙනකාරණෙ. මේ සියල්ල මහගැන්න ජොළවත්ත කට විරිත්තගෙන බලං හිටියා. වචනයක්ක් පත් පියාගන් දරං හුට හොද අත්තිපුරනෑ මෙමවිජෙට බැනුන් අහන්න හේතුවේ එක කාරණයක්ටමයි. පවගේ දවස්වල බ්‍රතා්‍ය තානාපති කාරයයාල ඉස්සර හටගේල්ලා දොළවත්තා තෙවාගේම සුරුකඩමල් දාගත් වූ තව ීවලෙනකුත් ඇම්බසි ඉස්සරහා විුරෝජයක් පල කර ඔන් විරෝජය පල කරේ ්‍රතාන්න පාලන සමය සිදධවෙච්ච යම්යම් කාන්න සම්වන්ඩි. හැබැයි බැසිල් මේක නම්බර එකේ ගොම්පාර්්ටකක් කියල තමයි හැඳින්ුවේ. තෙසේවිතත් මිත්‍රෝණී මේ වෙන කොට දොළවත්ත ජනනවන්නට අ අසරණ කාලකන්ය බෝට පත්තු වෙලා දේශපාලන වශයෙන් අනාතෙක් වෙලා මේ තත්තය තුළල දවසින් දවස බැසිල්ලා. තාජපස්්‍යත කඩේගිය සීලුම් දෙනා පන්නල් දාන් තත්්‍යයක්තියන්නේ මොකද මරාගේ මේ බඩවලේ පිළිකාවේ උග්‍රවීමත් සමගම මරා ඕනම මොහොතක නොවෙන ගමන් යවමට ඉඩ කඩවැඩි. ඒ අවස්ථාවේදී ඊළන්ට අගමැටිවරයා වෙන්න උත්සා කරමින් ඉන්න බැසිල්. මිත්‍රපරණ මේ මහට වෙනකොට රාජ පක්ෂ පවලවුන් එකකා කුලල්කා ගන්නවා මේ සනසුල්ටික බෙදා ගන්න. මේ කුලල්තා ගැනීමඩී දොළවත්තල ඉන්නේ බොහොම පැහැදිලුව බැසිල් විරෝජී ස්ථාවටයක මොක දොුන් දන්නවා බැසිල් ලාවොත් ඔුන්ට පැට්මක් නැ කියන තවත්වේ. සේ විතාක් මත්‍රෝණී ෞසින් දවස මේ රට බල් ලටයනවා. බල්ලෝ පාල් නේටේනෝ. මේක වෙනස් කරන්න පුළුවන් ඔබට අක්මටත්. එනිසා මේ කාලහනිි ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඒකට නාෑකැත්වය ගියහැකි. සමාජ දේශපාන කණඩෑමක් සමග අපි පෙරට ෑමු. මිත්‍රනි ර්ග තු ජයගණන්නෙක් නති බව ට සිිපත් කරමින් මාවබින් සමුගන්නවා ඔබ සමට ජයක්.